අපි අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් අපිට මේ ලෝකෙත් එක්ක කනෙක්ට් වෙන්න අනිවාර්යෙන් අවශ්‍ය දෙය තමයි SIM කාඩ් එක කියන්නේ. ඉතින් ඔයාලා SIM කාඩ් එක ගැන මට ඊමේල්ස් වලින් ඒ වගේම මැසේජස් වලින් අහලා තිබුණු හැම ප්‍රශ්නයක්ම එකට කැටි කරලා ඒ හැම ගැටලුවකටම උත්තරයක් එන විදිහට තමයි අද වීඩියෝ එක මම අරගෙන ඉන්න ලෑසි වෙන්නේ. ඒ කියන්නේ SIM වර්ග මොනවද කොහොමද අපේ ෆෝන් එකට මේ දේවල් දාන්නේ අපි 4G ඒ වගේම 2G 3G මේ දේවල් මාරු කරගන්නේ කොහොමද මේ හැම දෙයක්ම වගේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට තවදුරටත් ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඒ වගේම අදහස් මොනවා හරි තියෙනවා නම් ඒවත් එකතු කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් අනිවාර්යෙන් චනුක්ස් බ්‍රෝව subscribe කරන්න. ඒ වගේම Instagram එකට ගිහිල්ලා චනුක්ස් බ්‍රෝව follow කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරන්න ඕනේ මකට මේකට related videos දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි SIM කාඩ් චනුක් SIM කාඩ් කියලා සර්ච් කරන්න ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් මේකෙදි මේ SIM කාඩ් එකේ කාර්යභාරය මම ගොඩක් ලොකුවට එක්ස්ප්ලেইন කරලා තියෙනවා අංක දෙක තමයි දැන් මේ අපි පාවිච්චි කරන ෆිසිකල් SIM එකට අමතරව අපි eSIM කියලා එකක් පාවිච්චි කරනවා එතකොට SIM එක වාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන පොඩි software එකක් වගේ ඉතින් අන්න ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා දිනවා ඔයාලට පුළුවන් චනුක් eSIM කියලා සර්ච් කරලා ඒ වීඩියෝ එක බලන්න ඒක බලලා මේක බැලුවොත් ඔයාලට තවත් වැඩිපුර දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි එහෙනම් තේක බිස්කට් එකක් අරලා ලෑස්ති වෙන්න දැන් අපි බලමු මොනවද SIM කාඩ් එක ගැන ඔයාලා වැඩිපුර මහලා තිබුණු ප්‍රශ්න සහ ඒවට පිළිතුරු කියන්න පළවෙනි දේ තමයි SIM කාඩ්ස් වර්ග මොනවද කියන එක ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ඉස්සර ෆෝන්ස් වලට අපි මේ වගේ ටිකක් ලොකු ස්ටෑන්ඩඩ් SIM එකක් තමයි දැම්මේ. ඒ වගේම ෆෝන් එකේ ප්‍රමාණය පොඩි වෙනවත් එක්ක ෆෝන් එකේ ඝනකම අඩු වෙනවත් එක්ක මේක ඇතුළේ ඉඩ ප්‍රමාණය අඩු කරගන්න ඕනවට මේ SIM කාඩ් එක ඊළඟට mini SIM එකක් විදිහට පොඩි වුණා. අත්‍තරම ඒකත් දැන් ලොකු වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ nano SIM කියන දැන් අපි හැමෝම පාවිච්චි කරන SIM කාඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයා කඩේට ගිහිල්ලා ඒ කියන්නේ ඩයලොග් එකකට මොබිටෙල් එකකට මේ ඕනම තැනකට ගිහිල්ලා SIM කාඩ් එකක් ගන්නකොට ඔයාට හම්බෙන්නේ ස්ටෑන්ඩඩ් SIM එකක්. හැබැයි ඒක මේ විදිහට කඩලා ඕනනම් mini SIM එකක් කරගත හැකි ඕනේ නම් nano SIM එකක් කරගන්න පුළුවන්. ඒක අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඊළඟ එක තමයි ස්මාර්ට් ෆෝන් එකේ SIM එක දාන්නේ කොහොමද කියන එක. ඔය ගොඩක් වෙලාවට ෆෝන් එකක් unbox කරනකොට මේ වගේ පුංචි ටූල් එකක් අපි මේකට කියනවා SIM removal tool එක කියලා. මෙන්න මේ වගේ ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ SIM tray එකක් වෙනම තියෙනවා. පුංචි මේ pin එකෙන් මේ විදිහට press කරපුවම මේ tray එක එළියට එනවා. ඔන්න දැන් තමයි අපිට SIM එක දාන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපිට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ මේ SIM tray එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අතරම ගොඩක් වෙලාවට dual sim විදිහට ආවොත් ඔයාට මෙන්න මේ වගේ nano sim slots දෙකක් තියෙනවා slots දෙකක් හොඳට මතක තියාගන්න එතකොට මේකට ඔයාට dialogue දෙකක් දාන්න පුළුවන් mobitel දෙකක් දාන්න පුළුවන් dialogue mobitel වෙන වෙනම දාන්න පුළුවන් එයි එයි අපි dual sim පාවිච්චි කරන්නේ සමහර විට ඔයාට පුළුවන් data package එකක් එකකට දාගෙන voice call package එකක් වෙන එකකට දාගන්න සමහර අය ඒ විදිහට තමයි dual sim පාවිච්චි කරන්නේ සමහර අය personal number එක වෙනම office එකේ වැඩ කරන office number එක වෙනම පාවිච්චි කරනවා. ඉතින් ඔන්න ඔය වගේ එක එක purpose වලට සමහර අය ගොඩක් වෙලාවට රට යන අය local sim එක ශ්‍රී ලංකාවේ sim එක එකක වෙන රටකට ගියාට පස්සේ roaming on කරපු එකක් හෝ ඒ රටේ sim එක වෙනම. අන්න ඔය විදිහට තමයි මේ dual sim කියන එක ජනප්‍රිය වෙගෙන ආවේ. එතකොට මේ sim tray එක දිහා බලනකොට අපිට තව දෙයක් ඉගෙන ගන්න තියෙනවා. සමහර phone වල මේ sim tray එක එළියට ගත්තට පස්සේ slots 3ක් තියෙනවා. ඒ කියන්නේ එක sim එකයි ඒ වගේම SIM card 2 ඒ කියන්නේ අපේ දෙවනි SIM එක ඒ වගේම micro SD card එක. ඔයාලා දන්නවා ෆෝන් එකේ storage එකේ තමයි අපි දේවල් store කරලා තියාගන්නේ. Photos, videos, apps, games වගේ දේවල්. ඉතින් මේක වැඩි කරගන්න ඕන නම් අපිට memory chip එකක් ගහලා මේක 512GB 1TB වෙනකන් Samsung ලගේ හැම update කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එතකොට තුනක් තියෙන හේතුව තමයි SIM card දෙකයි micro SD card එකයි දාන්න පුළුවන් එක. ඉතින් ඔන්න දැන් එතකොට ෆෝන් එකක් මාකට් කරනකොට ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති මේකට SIM දෙකක් එක්ක micro SD card එකක් දාන්න පුළුවන් කියලා හැමෝම කියනවා. එතකොට ඔයාලා මොනවද හිතන්නේ? ආ මේ ෆෝන් එක මිලදී ගත්තොත් මට SIM දෙකක් දාගෙන micro SD card එකක් දාන්නත් පුළුවන් නියමයි කියලා. නමුත් ඔයාලා හොඳට හොයලා බලන්න සමහර ෆෝන්ස් වල තියෙන මේ ට්‍රේ එක hybrid විදිහට. hybrid කියන්නේ මොකක්ද? එතකොට මේකෙදි වෙන්නේ ඔයාට SIM card දෙකක් මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් අවුලක් නැහැ බොරු කියලා නැහැ ඒගොල්ලෝ SIM cards දෙකක් දාන්න පුළුවන්. හැබැයි ඔයාට micro SD card එකක් දානවා නම් මෙන්න මේ විදිහට එක SIM එකක් අයින් කරලා තමයි දාන්න වෙන්නේ. ඉතින් එතකොට ඔයාලට ඔප්ෂන් එකක් තියෙනවා සිලෙක්ට් කරන්න. එක්ක SIM දෙකක් දානවද එහෙම නැත්නම් SIM එකකුයි micro SD card එකකුයි දානවද කියන එක. ඉතින් ඒ නිසා ස්මාර්ට් ෆෝන් එකක් මෙල්ලදී ගන්නකොට අනිවාර්යයෙන් මේ SIM tray එක එළිය තරම් පොඩ්ඩක් බලන්න නැත්නම් review එකකදී බලන්න නැත්නම් unboxing video එකක් බලන්න. ඒකෙදී ඔයාට අවශ්‍ය විදිහට SIM දෙකකුයි SD card එකකුයි දාන්න පුළුවන්ද කියන එක. මොකද මෙන්න මේ ගැටලුව ගොඩක් අයට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක තමන්ම විසඳ ගන්න අපිට පොඩ්ඩක් මේ hybrid නැද්ද කියන එක ගැන පොඩ්ඩක් අහලා හෝ හොයලා බලන්න වෙනවා. මොකද සමහර අයට SIM දෙකයි micro
micro SD card එකයි අත්‍යවශ්‍ය වෙන නිසා. ඔනේකටත් ප්‍රශ්නේ ඉවරයි. ඔන්න ඕක තමයි මේ physically අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟ දේ තමයි ගොඩක් අය අහලා තිබුණා දැන් phone වල back cover එක ගලවන්න බැහැ නේද කියලා. ගොඩක් වෙලාවට seal type එකේ තමයි මේ වෙනකොට smartphones ඔක්කොම ඉන්නේ. battery එකවත් කිසිම දෙයක් remove කරන්න බැහැ. ඉතින් ඒ නිසා අර වගේ පුංචි pin එකක් පාවිච්චි කරලා තමයි सिम का दान में इवेम ईसीम वीडियो के मैं आयत मतक करना चुट्टा गिहल बलान मेगे दिमांग वाले क्यों आईफोन सिम सपोर्ट करना अन फोन वाले श्रीलंका डायलॉग मोबाइल कोहमद ईसीम का देने एक अरगन दागन अत्र डाउनलोड करना कोहमद डाउनलोड करना ओण नंबे का पावचि करके तव दूरटा कथागर बलापुर मुकदम पल्ले कमें सेक्शन के इवे मे उड़ दिन अय कुरे सह वीडियो के अवसान लिंक दाने बलापुर दवबोधन लैसी सिम देखा फोन दम पास सिम एका खो देखा फोन එහිඳ එක ගැන පොඩි අවබෝධයක් තියාගන්න ඕනේ. අනිත් තමයි ඔය Android phone එක නම් ඔයාලට පුළුවන් settings වලට යන්න. ගිහිල්ලා මේකේ connections ඇතුළට ගිහිල්ලා මේ විදිහට SIM card manager කියන එක select කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මං ගාව තියෙන්නේ Samsung Galaxy S20 Ultra phone එක. හැබැයි මම මේකට දාලා තින්නේ එක SIM එකයි. ඔයාලට පේනවා ඇති දෙවෙනි SIM එකේ no SIM කියලා මේගොල්ලෝ දාලා තිනවා. හැබැයි පළවෙනි SIM එකේ වුණත් මම මේක ඇතුළට ගියාට පස්සේ මට ඒකේ icon එක මට අවශ්‍ය color එකෙන් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ මේකේ name එකක් මට ඕනේ නම් දෙන්න පුළුවන්. ඊළඟට මගේ network mode එක මාරු කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති 2G only, 3G only. 2G සහ 3G මාරුවෙන් මාරුවට auto connect වෙන්න පුළුවන්. ඒ වගේම LTE කියන්නේ 4G connect වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ දැන්ට මෙන්න මේ level එකට තමයි තියෙන්නේ. ඒ වගේම ඔයා මේක 5G වලට update වෙනවා නම් එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ 5G හොඳටම ආපු කාලෙක ඔයාට පුළුවන් මේ auto connect කියන එකට 5G දාලා තියන්න. එතකොට ඔයා පාවිච්චි කරන විදිහ අනුව ගොඩක් heavy internet use කරනවා නම් 5G වලට automatically මාරු වෙනවා. ඒ වගේම 4G වල තියෙන ඕන වෙලාවට LTE වලට auto මාරු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට automatically මාරු වෙනවා විදිහට මේක හදා ගන්න පුළුවන්. දැන් ඔයා බලන්න ඇති මොනවද මේ 2G 3G 4G 5G කියන්නේ කියලා. ඒකටත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. අනිවාර්යයෙන් YouTube එකට ගිහිල්ලා Chanuks 4G කියලා සර්ච් එකක් දාන්න. මොබයිල් network communication generations ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බැලුවොත් ඔයාලට මේ ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. කොහොම වුණත් ඔයාගේ 5G නැති වුණත් ඔයාට 3G 4G 2G මේ අතර මාරු වෙන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මම මගේ ෆෝන් එකේ එක SIM එකක් තියෙන නිසා මේක වැඩ කරන්නේ. දැන් මම ලෑස්ති වෙන්නේ ඔයාට මේක dual SIM දැම්මට පස්සේ කොහොමද වෙනස් වෙන්නේ කියලා පෙන්නන්න. මම ආයෙත් යනවා ෆෝන් එකේ settings වලට. ගිහලා මේකේ connections ඇතුළට යනවා. ගියාට පස්සේ මම කලින් වගේම SIM card manager ඇතුළට ගියාම ඔයාට පේනවා ඇති මෙතන SIM දෙකක් තියෙනවා. dialog එකයි mobitel එකයි. මම කලින් කිව්වා වගේම මේ දේවල් වෙනස් කරන්න පුළුවන් අපිට අදාළ SIM එක ඇතුළට ගිහිල්ලා ඒ SIM එකේ තියෙන්නේ මොනවද කියලා විතරක් select කරන්න පුළුවන් හැකියාව මේගොල්ලෝ දීලා තියෙනවා. එතකොට ඔය දෙවෙනි SIM එකෙන් data පාවිච්චි කරනවා නම් ඒකේ 4G විතරක් on කරගන්නවා. පළවෙනි SIM එකෙන් voice call විතරක් නම් voice විතරක් on කරගන්නවා. මේ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති තවත් option එකක් Samsung phone එකේදී දීලා තියෙනවා. calls ගන්න ඕනේ default මොන SIM එකෙන්ද? ඒ වගේම message යවන්න ඕනේ default මොන SIM එකෙන්ද? ඒ වගේම mobile data යන්න ඕනේ මොන SIM එකෙන්ද කියලා select කරන්න ඕන පහසුකමක් දීලා තියෙනවා. ඉතින් ඔය තමයි basic. එතකොට අපි SIM card එකක් phone එකට දානකොට අපි phone එකක් මිලදී ගන්නකොට SIM card ගැන හොයනවනම් ඔන්න ওই ප්‍රශ්න තමයි ඔයාලා මගෙන් වැඩිපුරම අහලා තිබුණේ. ඉතින් ඔයාගේ ගැටලුවට පිළිතුරු අද වීඩියෝ එකෙන් ලැබුණාද අනිවාර්යෙන් පල්ලා comment section එකෙන් දාන්න. තවමත් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවලුත් අපි comment section එකෙන් සාකච්ඡා කරමු. ඔයා මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්න එපා. ඔයාගේ යාළුවෙකුට දැනගන්න, ඔයාගේ නෑදෑයෙකුට දැනගන්න, ඔයාගේ සමහරට අම්මා තාත්තා මේ වගේ දේවල් ගැන වැඩිපුර දන්නේ නැතුව ඇති. ඒගොල්ලන්ටත් දැනගන්නත් එක මේ වීඩියෝ එක පෙන්වන්නත් අමතක කරන්න එපා. ඉතින් එවගේම ඔයාගේ අදහස් ඔපිනියන් සේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් සුබුරුදු විදිහට මට අවසානට කියන්න තියෙන්නේ චනුක්ස් බ්‍රෝව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම Instagram එකට ගිහිල්ලා චනුක්ස් බ්‍රෝව ෆලෝ කරන්න. ඔයාට ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් වොච්, රීලෝඩ් වගේ දේවල් දිනා ගන්න පුළුවන් වෙන්නේ Instagram එකේ තමයි. ඊගව සිංහල ගීක් ෂෝ එකේ මේ වගේ අලුත් වීඩියෝස් ගොඩක් අරන් මම ඉක්මනට එනවා. educational videos බලන්න YouTube එකේ චනුක්ස් බ්‍රෝ කියලා සර්ච් එකක් දාන්න. ඊගව වීඩියෝ එකකින් හම්බෙමු.